नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दमरुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंघ शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु साधु साधु। श्रद्धावंत पिंगुतुनि අපි මේ මොහොතේ මේ සූදානම් වෙන්නේ අප කෙරෙහි ඉමහත් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ලෝකේට පහළ වී වදාළ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපගේ ජීවිත හැඩගස්වා ගැනීමට අපගේ ජීවිත සාර්ථක කර ගැනීමට අපිට ලබා දීපු ඒ උපදෙස් වලින් බිඳක් ඒ කියන්නේ ඒ සී සද්ධර්මයෙන් බිඳක් අද මේ මොහොතේ දැන් අපි මේ සූදානම් වෙලා ඉන්නේ ශ්‍රවණය කරන්නට පින්වතුනි දැන් අපි දන්නවා මේ ලෝකයට බුදුවරු පහළ වෙන්නේ ඊටමත් කලාතුරකින් කොච්චර කලාතුරකින්ද කියලා කියන්නේ බුදුවරු පහළ වෙන ඒ කාල වකවානු අපිට අවුරුදු වලින් කියලා ඉවර කරන්න බෑ අවුරුදු 100යි අවුරුදු 100යි නැත්නම් අවුරුදු කෝටියකට සැරයක් බුදුවරු පහළ වෙනවා කියලා එහෙම කියන්න බෑ බුදුවරු පහළ වෙන්නේ කල්ප ගණන් වලින් දැන් අපිට අපේ ඒ ශාස්ත්‍රෝයේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළා කල්ප 100කටම බුදුවරු මේ ලෝකෙට පහළ වුණේ 7යි. එතකොට ඒ කල්ප 100ක් කියලා කියන්නේ ඉතා අදි විශාල දීර්ඝ කාලයක්. බුදුරජාණන් වහන්සේ ඒ කල්පය කියන වචනේ විස්තර කරනවා. ඒ කියන්නේ කල්පේ දවසක් ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා භාග්‍යතුන් වහන්සේ මේ කල්පය කියනවා. කල්පයට අවුරුදු කීයක් තියෙනවද? එවලි බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් භික්ෂුව කල්පයට අවුරුදු 100යි නැත්නම් කල්පයට අවුරුදු 100යි කල්පයට අවුරුදු කෝටියයි කියලා ඉලක්කම් වලින් අවුරුදු වලින් මනින්න බෑ. අනේ භාග්‍යතුන් වහන්සේ එහෙනම් කල්පයට ඒක උපමාවකින්වත් අපිට තේරුම් කරලා දෙන්න. එවලි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කළා මේ කල්පය තේරුම් ගැනීම පිණිස. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම. ඔන්න හිතන්න කිව්වා හැතැම්ම හතක් උස හැතැම්ම හතක් දිග හැතැම්ම හතක් පළල විශාල පෙට්ටියක් තියෙනවා. කොච්චර උස පළල දිගද හැතැම්ම හත ගානේ. දැන් ඒක හිතින් මවා ගන්න කොච්චර ප්‍රමාණයක්ද කියලා. මේ හැතැම්ම හතක් උස දිග පළල පෙට්ටියේ කට මට්ටමටම කෙනෙක් අබ පුරවනවා. ඒ අබ පුරවපු ඒ වයින් අවුරුදු 100කට පාරක් එක අබැටේ බෙගින් අයින් කරනවා. දැන් අද අයින් කළොත් ආයේ කවද කරන්නේ ඒක? තව අවුරුදු 100කින්. බුදුරජාණන් වහන්සේ අහුවා මේ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ පෙට්ටියේ අබ ඉවරෙන්න කොච්චර කාලයක් යයිද? ඒවලේ ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්න ඒකට කියන්න බෑ කිව්වා. තව දීර්ඝ කාලයක් යයි කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක ඉක්මනට වෙන්නත් පුළුවන්. හැබැයි කල්පය කියන එක ඒ අබ පෙට්ටියේ අබ ඉවර වුණත් ඊටත් වඩා දීර්ඝයි කිව්වා. දැන් මේ මොකද්ද මේක උපමාවක්. හොඳට තේරුම් ගන්න මේ වගේ ඉතා දීර්ඝ කාල ඒ කල්ප 100කටම බුදුරු කීනමද පහළුනේ 7යි. එතකොට දැන් අපි මේ ජීවත් වෙන ඒ කල්පයේ මේකට කියනවා බද්ධ කල්පය. මෙහි බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා. දැන් හතර නමක් මේ වෙනකොට පහළ වෙලා ඉවරයි. එතකොට දැන් මේ කල්පේ ඉවරුණාට පස්සේ ඊළඟට බුදුවරු තම සමහරට තව කල්ප ගණනාවක් බුදුරු නැති වෙන්න පුළුවන්. ඉතින් දැන් ඒ බුදුවරු එච්චර කාලාන්තරයකින් පහළ වෙලා මොකද්ද දේශනා කරන්නේ? ඒ තමයි අපේ ජීවිතයේ තියෙන අපි නොදන්නා වූ ඇත්තක් දේශනා කරනවා. අපි සියලු දෙනා විශාල කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් මේ විශාල කරදරයක පැටලලා තමයි ඉන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මිනිස් වෙලා ඉපදුණා. චූටි කාලේ අපි ඔන්න කුඩා දරුවෙක් විදිහට ඉපදුණා. අපි දැන් ඒ වයස් මට්ටම් වලට පත් වෙලා ඉන්නවා. ද අපිට හිතෙන්නේ අපි දැන් මෙහෙමම ඉන්නවා අපි කවදා හරි
මැරෙනවා කියලා දන්නවා. හැබැයි අපි දන්නේ ආයෙත් අපි උපතක් කරා යනවා කියලා. සමහර විට අපිට හිතෙන්නේ අපි මේ ජීවිතේ විතරයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි මේකේ සත්‍ය අපිට පෙන්නලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා මෙන්න මෙහෙම කල්පනා කරන්න කිව්වා. මේ එක එක්කෙනාගේ ජීවිත ආපස්සට බැලුවොත් පටන්ගත්තු කෙරවලක් හොයන්න බෑ. ඒ කියන්නේ මේ සංසාරයේ කොච්චර දීර්ඝද කියන්නේ පටන්ගත්තු කෙරවලක් හොයන්න බෑ. කල්ප ගණනාවක් ඈතට ගිය ජීවිත අපි සියලු දෙනාට තියෙනවා. මේ කල්ප ගණනාවක් ඈතට ගිය ජීවිත මේ ඉපදෙමින් මැරෙමින් එනකොට බොහෝ අය හිතන්නේ අපි උපදින්නේ මනුස්ස ලෝකේ පමණයි කියලා. ඔන්න දැන් කෙනෙක් හිතනවා ඔන්න දැන් අපි පෙර ජීවිතේ මනුස්ස වෙලා ඉඳ ඇති. ඔන්න දැන් අපි ආයෙත් කොහෙද ඉන්නේ මනුස්ස ලෝකේ. දැන් හිතනවා ඔන්න දැන් මැරිලා ගිහිල්ලා ආයෙත් අපි අතරටම එයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විමසා බලනකොට ඒ දේශනා ශ්‍රවණය කරනකොට තමයි අපිට පේන්නේ ඒක එහෙම එකක් නෙමෙයි. මේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී බොහෝ අය උපදින්නේ කොහෙද? සතර අපායේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංසාරගත සත්වයාගේ මහගෙදර සතර අපායේ. මහගෙදර කියලා කියන්නේ දැන් අපි හිතමු අපි රැකියාවට ගිහිල්ලා කොහෙද ඉන්නේ? අපේ ගෙදරට එනවා. අපි කොහේ හරි ගමනක් ගියාම ආයේ කොහෙද ඉන්නේ? අපේ ගෙදරට. අන්න ඒ වගේ. දැන් ඔන්න දැන් අපි ගමනක් ඇවිල්ලා ඉන්නේ කොහෙටද ආවේ? මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකේ ආවිස ඉවරනකොටම අර මහගෙදර තමයි බොහෝ අය යන්නේ. කොහෙද මේ මහගෙදර? සතර අපාය. බොහෝ අය මැරිච්ච ගමන් පෙරේත ලෝකේ පෙරේතෙක් වෙලා ඔන්න කෑමට බීමට අර හොඳට බත්මාළු පිණි කකා හිටපු අය කෑමට බීමට සෙම සොටුවත් නැතුව බොහෝ දුක් විඳිනවා. පෙරේත ලෝකයේ විස්තර බුදුරජාණන් වහන්සේ ඉතා ලස්සනට ඒ ප්‍රේතවත්තු කියන පොත් වහන්සේ තුල සඳහන් කළා. ඒ අයගේ ආහාර තමයි සමහර බොහෝ අය ජීවත් වෙන වැසිකිළිවල වල. මිනිසු කෙල ගහනකල් බලන් ඉන්නවා කෙල ටික උදුර ගන්න. ඒකත් pore කාලා සමහරට ගන්න හම්බෙන්නේ නැහැ. අවුරුදු දහස් ගණන්. දැන් මනුස්ස ලෝකයේ ආවිස අවුරුදු මේ යුගේ නම් 60-70යි. පෙරේතෙක් ගත්තොත් සමහර අයගේ ආවිස අවුරුදු දහස් ගණනක්. දහස් ගණනක් සමහරුන්ට කෑම බීම නැහැ. සමහරුන්ගේ කටවල් තියෙනවා ඉදිකටු තුඩවල් වගේ බඩ කල ගෙඩියක් වගේ කණ්ඩ බෑ. කෑම චුට්ටක් ගන්න අර කවදාවත් අර බඩ පිරෙන්නේ නෑ. මේ අපි අතරම හිටපු අපේ නෑදෑයෝ පිරිතු වෙලා උපදිනවා සතර අපායි. තව සමහරු උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිරිසන් ලෝකේ. බල්ලු ගලල්ලු ඌරු කුකුළු ඔය මුහුදි මාළු සමහර අය ඒ ගෙවල් වලට එනවා බිත්තිය හුණු වෙලා දුවනවා. අපිත් එක්ක හිටපු නෑදෑයෝ සමහරට ඒ ගෙදර ඒ බිත්තිය ඉන්න මීයෙක් සමහරට බල්ලු බලලුල ගෙවල් වලට මේනවා. මේ අපිත් එක්ක හිටපු නෑදෑ. මෙන්න මෙහිම ගමනක් තමයි අපි මේ යන්නේ සංසාරය විදගෙන. ඊළඟට තව සමහරු ගිහිල්ලා ඉතා විශාල කටුක ඒ දුක් තියෙන අවීචි නිරේ කියන භයානක ලෝකෙ උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අවීචිය කියන නිරේ තමයි විශාල ජනග්‍රහණයක් ඉන්නේ. කියන්නේ මැරෙන අයගෙන් විශාල ප්‍රමාණයක් ඒ අපාය උපදිනවා. තව සමහරු ගිහිල්ලා උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අසුර ලෝකවල අමනුෂ්‍ය වෙලා යක්කු යක්ෂණිය වෙලා. එතකොට මෙන්න මේ කිව්ව සතර අපායේ මහගෙදර කරගෙන තමයි අපි මේ ගමන යන්නේ. මෙන්න මේ සතර අපායේ කතාවත් මේකෙන් නිදහස් වෙන විදිහත් මිනිස්සුන්ට පෙන්වලා දෙන්න තමයි මේ ලෝකෙට බුදුරු පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළාට පස්සේ සම්පූර්ණයෙන්ම සතර අපායේ නිදහස් වීමට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඉපදෙමින් මැරෙමින් යන සංසාරයේ මේ දුක්ඛිත ජීවිතවලින් සදහටම නිදහස් වීමේ ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙනවා. ඉතින් පින්වතුනි දැන් අද අපි මේ වෙලාවේ ඒ බුදුරජාණන් වහන්සේ අපිට ඒ කියලා දීපු උතුම් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. සූත්‍රයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය 3 පොත් වහන්සේගේ ඒ පංචක නිපාතේ තියෙනවා සීවතිකා සූත්‍රය කියලා සූත්‍රය. මොකද්ද නම? සීවතිකා සූත්‍රය. ඒකේ තේරුම තමයි අමුසොහන උපමා කොට වදාළ දෙසුම. එහෙම නැත්නම් අපි ගමු මලමිනියක් උපමා කොට වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේකෙදි මේ අමුසොහනට එහෙම නැත්නම් මේ මලමිනියකට මේ ලෝකයේ ජීවත් වෙන පුද්ගලයෝ 5 උපමා කරලා පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරදී තමයි මේ දේශනාව දේශනා කළේ. මෙහෙම දේශනා කරනවා පින්වත් මහණෙනි, මේ අමුසොහනේ තියෙනවා ආදීනව පහක්. අමුසොහන කියලා කියන්නේ ඉස්සරහ මිනිහ ගිනිහින් දාන තැන. අපි එක මිනිහක් කියලා ගමු. මිනිහ තියෙනවලු ආදීනව පහක්. ඒ කවර පහක්ද? ඒ මිනිය නැත්තම් අමුසොහන අපවිත්‍ර වූයේ වෙයි. ඒ කියන්නේ මිනිය කියන එක නැත්තම් අමුසොහන කියන එක පවිත්‍ර තැනක් නෙමෙයි, අපවිත්‍රයි.
ඒ වගේම නිතරම ඒක දුගඳින් යුක්තයි. අමු සොහන කියන එක ගඳයි. මලමිනියක් ගත්තත් නිතරම ඒක මැරිච්ච වෙලාවෙ ඉඳන් ඒක සුවඳ හමනවද ගඳ ගන්නවද? ගඳ ගන්න තමයි පටන් ගන්න. ඒ වගේ මේ අමු සොහන බය සහිත වූයේ වෙයි. අමු සොහන කියන්නේ දැන් සමහර විට සොහනක් ළඟින් රැයට යන්න බයයිනේ සමහරු. බයයි. බය සහිතයි. ඒ වගේම ඒ අමු සොහන දරුණු අමනුෂ්‍යයන්ට ගෙවල් ආවාස. අමනුෂ්‍යය ඉන්නේ කොහෙද? ගොඩාක් මේ සොහොන්වල තමයි ඉන්නේ. ඒ වගේම මේ අමු සොහොනේ බොහෝ ජනයාගේ වැළපීම් තියෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් මැරුණාම බොහෝ මිනිස්සු අඬන එක තමයි කරන්නේ. එතකොට මෙන්න මේ ආදීනව පහ තියෙනවා අමු සොහොනේ. මොනවද? ඒක අපවිත්‍රයි. ඒ වගේම දුගඳයි. ඒ වගේම බය සහිතයි. ඒ වගේම දරුණු අමනුෂ්‍යය තමයි ඒවැ අරගෙන ඉන්නේ. ඒ වගේම ඒ අමු සොහොන නැත්තම් ඒ මිනිහක් දිහා බලාගෙන බොහෝ අය කරන්නේ අඬන එක. වැළපීම් සහිතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේක තමයි මේ අමු සොහොනේ තියෙන ආදීනව පහ. ඒ වගේමයි පින්වත් මහණෙනි අමු සොහොන උපමා කොටගත් නැත්නම් මලමිනියක් උපමා කොටගත් පුද්ගලයා තුළද මේ ආදීනව පහම දකින්න ලැබෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ අපිට මේකෙදි පැහැදිලි කරනවා කවුද මේ මලමිනියකට උපමා කරපු මිනිස්සයා. දැන් මේක ඇහුවට පස්සේ මේ උපදේශයෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන කොමක්ද? අපි මලමිනියක් නොවි සැබෑ මිනිසෙක් වෙන එක. නැත්තම් අමු සොහනක් නොවි ඉන්න එක. ඒක තමයි මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙමයි. ඔන්න ඉන්නවා පින්වත් මහණෙනි මිනිසෙක් පුද්ගලයෙක් ඉන්නවා මෙයා අපවිත්‍ර කාය කර්මයෙන් යුක්ත වෙයි. මොකෙන්ද යුක්ත වෙන්නේ? අපවිත්‍ර කාය කර්මයෙන්. ඒ වගේම අපවිත්‍ර වචී කර්මයෙන් යුක්ත වෙයි. ඒ වගේම අපවිත්‍ර මනෝ කර්මයෙන් යුක්ත වෙයි. දැන් අපි ඔයකින් එක තේරුම් කරගමු. මෙන්න මෙහෙම ඉන්න කෙනා මේක තමයි මේ මිනිසයාගේ අපවිත්‍ර බව. දැන් මලමිනිය ඉස්සෙල්ලම තියෙන ලක්ෂණය මොකද්ද? අපවිත්‍රයි. ඒ වගේම මිනිසෙක් ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා මෙයාගේ කාය කර්ම ඒ කියන්නේ කයින් කරන ක්‍රියා පිරිසිදුද? අපිරිසිදුයි. ඒ වගේම වචනයෙන් කරන ක්‍රියා අපිරිසිදුයි. හිතන දේවල් අපිරිසිදුයි. දැන් අපි බලමු මෙන්න මේ කෙනා එහෙම මිනිසෙක් ඉන්නවා නම් එයා අපවිත්‍රයි. අපි දැන් බලමු මේ කාය කර්ම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද? කාය කර්ම කියලා කියන්නේ පින්වතුනි අපි මේ කයින් අතපය පාවිච්චි කරලා කරන දේවල්. මොනවද අතපය පාවිච්චි කරලා කරන්නේ? ඔන්න මිනිස්සු අතපය පාවිච්චි කරලා හොඳ දේවලුත් කරනවා නරක දේවලුත් කරනවා. දැන් මේකේ සඳහන් වෙන්නේ මේ අපවිත්‍ර දේවල්. අපි බලමු මේකින් එක. ඔන්න මිනිස්සු අතපය පාවිච්චි කරලා සත්තු මරනවා. ඔන්න අපි හිතමු කෙනෙක් ඉන්නවා ඒ කෙනා සත්තු මරනවා. එතකොට ඒ කෙනා ඒ අතපය පාවිච්චි කරලා සතා මරපු ගමන් ඒ කෙනා අපිරිසිදුද පිරිසිදුද? අපිරිසිදුයි. අපි උදාහරණයක් ගමු. ඔන්න කෙනෙක් ඉන්නවා ඒ කෙනාගේ ඇඟේ වහනවා මදුරුවේ. මොකද වහන්නේ? මදුරු. අපි ගයි මදුරුව ගන්න නිතර කරදර කරන සතෙක්. වහපු ගමන් මොකද කරන්නේ? අත දිගහැරලා උට ගහනවා. එතකොට මදුරුව මැරුණා. එතකොට අර පුද්ගලයා පිරිසිදුද අපිරිසිදුද? අපිරිසිදුයි. ඇයි? එයා සත්ව ඝාතනයක් කළා. බුදුරජාණන් වහන්සේ තමයි හොයාගත්තේ මේ අපි මේ කිය කයින් වචනේ මනසින් ක්‍රියා කරනකොට කර්ම කියලා දෙයක් අපේ මේ සිත තුළ තැන්පත් වෙනවා. චේතනා පහළ කරලා සිත කය වචනයෙන් යම් ක්‍රියාවක් කරනකොට මොකද්ද රැස් වෙන්නේ? කර්ම කියලා දෙයක් රැස් වෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක හැබැයි සාමාන්‍යයෙන් අපිට ඇහැට පේන්නේ නැහැ. දැන් අපිට පේන්නේ අපි එක එක ක්‍රියාකාරකම් කරනවා. දැන් අපි දැක්ක මදුරුව මැරුවා. හැබැයි සිත ඇතුලේ තැම්පත් වෙච්ච දේ අපි දැක්කද? නෑ. ඒක සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒක හොයාගත්තේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ කිසිම සාත්‍රයකට ඒක අහුවෙන්නේ නෑ. ඒකටයි බුදුරු පහළ වෙන්නේ. මේ සිත තුර කර්ම ක්‍රියාත්මක වෙන ආකාරය හොයා පැහැදිලි කර දීමට. ඒක මේ ලෝකේ කිසිම විද්‍යාඥයෙකුට එහෙම නැත්නම් කිසිම උගත්යයි සලකන කෙනෙකුට ඒක වෙනම කිසිම ආගමක ශාස්ත්‍රෝ කෙනෙකුට ඒක හොයාගන්න බෑ. ඒකට මේ ලෝකේට කලාතුරකින් පහළ වෙන බුදුවරුන්ට පමණයි මේක හොයන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න දැන් කෙනෙක් ඉන්නවා. මේ කෙනා පොඩ්ඩ පොඩ්ඩ සත්තු මරනවා. අපි හිතමු දැන් දවසට මදුරුව 10ක් 15ක් මරනවා. එතකොට මදුරුව 10ක් 15ක් මරපු ගමන් මොකද උනේ? සිත තුල පොඩ්ඩ 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 අකුසල් 10ක් රැස් වුණා. ඔන්න යාගේ කාය කර්ම
අපවිත්‍ර වුණා. අපි හිතමු උන් දැන් ඒ ළමෙක් ඉන්නවා. ඒ ළමයාට තීරණ කාලේ ඉඳන් ඕක කරනවා. දැන් අපි හිතමු දැන් සමහර දෙමව්පිය මේක දන්නේ නැහැ. එක වෙන ආගමක වෙන්න පුළුවන්. මේ ළමයා පොඩි කාලේ ඉඳන් ওই පොඩි පොඩි සත්තු මර මර ඉන්නවා. ඊට පස්සේ ඉස්කෝලේ යනවා ඒ ළමයා. ඉස්කෝලේදී මේක කියලා දෙන්න දන්නේ නැහැ. දැන් ඉස්කෝලේ විෂයක මේක උගන්වන්නේ නැහැ. සමහර ඉස්කෝලේ විෂයන්වල අපිට මතකයි අපි ඉගෙන ගන්න කාලවල පින්වතුනි මේ කුසි විද්‍යාව කරනකොට කියනවා. ඒ ගොයමට හානි කරන සත්තු අල්ලන් එන්න. අපේ ළමයි ගිහිල්ලා පණ පිටින් ඌ අල්ලන් ඇවිල්ලා අර කුරුමිනියා ගහනවා බෝඩ් එකේ. අය අපි දන්නේ මේ සතා මරනකොට අපේ සිත ඇතුලේ කර්මයක් රැස් වෙනවා කියලා අපිට කියලා දුන්නේ කවුරු? එතකොට මේ විදිහට පොඩ පොඩ මෙයාගේ පව රැස් වෙලා අපවිත්‍ර වෙලා අපි හිතමු අවුරුදු 60ක් 70ක් යනවා. මෙයා මේ ලෝකේ දැන් හොඳට කාලා බීලා දරු මල්ලු හදාගෙන රැකී රස්සාවල් කරලා සමාජයේ හිලින් ඉඳත් ඇති. හැබැයි එයා කය පාවිච්චි කළා අර පොඩි පොඩි සත්තු මර මර හිටියා. දැන් මොකද උනේ? මරණාසන්න වෙනකොට ඉදිරිපත් වෙන්නේ කවුද? එයාව ආයෙ උපතක් කර අර අයන්ද? අර රැස් වෙච්චිදී නම් පොඩ 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 හෝ වේවා අර අපවිත්‍ර දේ රැස්ලා 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 කොහෙද අරන් යන්නේ? අර මුලින් කිව්ව සතර අපායි. දැන් අපි හොඳට කල්පනා කරලා බලන්න මම එක උදාහරණයක් ගත්තේ. අපේ ජීවිතේ දැන් අපි එක එක වයස් මට්ටම් වල අපි පොඩි කාලේ ඉඳන් අපිට දන්න කාලේ ඉඳන් පොච්චර සත්තු මැරුවද? ඒ සතා මරපු හැම වෙලාවකම අපේ ජීවිතේට මොකක්ද උනේ? සීත අභ්‍යන්තරයේ තැම්පත් වුණා අපවිත්‍ර දෙයක්. අකුසල කර්මය. මේක බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්න බුදුරු පහල වෙලා කියලා නොදෙන්න මේ ලෝකේ කවුරුත් දන්නේ. මේ ලෝකේ පැතින් ඉඳන් දැන් අපි ලංකාවේ ඉපදිච්ච නිසා බෞද්ධ වෙච්ච නිසා මේක අහන්න ලැබෙන විනාගම කුණා නම් මේක කියලා දෙන්නේ දන්නේ. එතකොට මේක අහන කෙනාට මේක නම් සත්‍යක්මයි කියලා දෙයක් ඇති වෙනවා. ඒ සත්‍යක්මයි කියලා ඇති වෙන දෙයට කියනවා ශ්‍රද්ධාව. අයි දැන් මේක දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ඒ ආකාරයෙන්ම පිළිගැනීම සද්ධහති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම අදහා ගැනීමට කියනවා ශ්‍රද්ධාව. අන්න ඒකේන එදා ඉඳන් මොකද කරන්නේ? සත්තු නොමරත් අරිනවා. ඇයි සත්තු නොමරත් අරින්නේ? ඒකේන දන්නවා මේ විදිහට කර්ම රැස් වුණොත් ඊළඟ උපත මගේ කොහෙද? අර මහා ගෙදර හරහා තමයි යන්න වෙන්නේ. එතකොට පින්වතුනි ඒක තමයි කයින් සිද්ධ වෙන අපවිත්‍ර දේ. දැන් මම මේ කිව්වේ එකයි සත්තු මරණ එක. එතකොට සත්තු කිව්වම අලිකොටි වලසු වගේ විශාල සත්තු වෙන්න ඕනේ නැහැ. පොඩි එකෙක් හරි කමන්නේ. කාලයක් තිස්සේ වැඩේ කරනවා නම් අකුසල කර්මය හිත තුළ තැම්පත් වෙනවා. ඊළඟ එක තමයි කයින් සිද්ධ කරන හොරකම. අපි හිතමු ඔන්න පොඩි පොඩි හොරකම් කරනවා. ඔන්න කෙනෙක් ඉන්න ඔන්න එයා බස් එකේ යනවා. යනකොට හිමීට යනවා සමහරු බැලලා ටිකට් ගන්න නැතුව. ඒක මොකද්ද? හොරකමක්. සමහර උන කඩේ යනවා බඩු ගන්න. ගියාට පස්සේ උන සමහරට මුදලාලිට වැරදිලා වැඩිපුර කීයක් හරි එනවා. ඉතින් හිමීට බලලා ඒක සාක්කුවේ දා ගන්නවා. එවංචා හොරකම. ඒ පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. හැබැයි කාලයක් තිස්සේ මේ කෙනා මේක කළොත් මොකද්ද වෙන්නේ? ඒක කරන හැම වෙලාවක මේ කෙනාගේ සිත අභ්‍යන්තරයේ තැම්පත් වෙන්නේ අකුසල කර්මය. අවුරුදු 60-70ක් යනකොට අන්න ඉදිරිපත් වෙනවා ඒ කරපු කර්මය. කොහේ අරන් යන්නද? සතර අපාය අරන් යන්න. ප්‍රේතවත්වල තියෙන ලස්සන සිදුවීමක්. දවසක් මේ යාළුවෝ කට්ටියක් එකතු වෙලා යනවා නාන්න. තරුණ ළමයි, පිරිමි ළමයි. ගිහිල්ලා ඉවර වෙලා දැන් ඔන ඇලකට බහලා නානවා. ඒ අතර හිටියා ළමෙක්. එයා හිමීට ආවා ගොඩට. ඇවිල්ලා ඉවර වෙලා අර නනා හිටපු යාළුවෙක්ගේ ඇඳුමක් හැංගුවා. හොරකම් කරලා හැංගුවා. හංගලා දැන් බලන් ඉන්නවා. දැන් යාළුවා ගොඩට ඇවිල්ලා බලනකොට ඇඳුම නැහැ. දැන් කට්ටිය අපුඩි ගහලා හිනා වුණා. විහිළු කරා. ඊට පස්සේ අර හංගොප්ප ඇඳුම හපව දුන්නා. එයා ඇඳුම ඇඳන් ගියා. සිද්ධිය එතනින් ඉවරයි. අර යාළුවා කාලයක් ගිහිල්ලා මැරුණා. ඉපදුනේ කොහෙද? පෙරේත ලෝකේ. ඇඟේ එක නූල් පොටක් නැහැ. මෙයා කියනවා විහිළුවටවත් හොරකම් කරන්න එපා. දැන් එයාට පෙර ජීවිතේ පේනවනේ පෙරේත කිච්ච ගමන්. එයාට පේනවා මට මෙහෙම වුණේ ඇයි? ඇඳුම් නැතුව ඉපදුනේ ඇයි? එයා කියනවා මම මේ යාළුවෙක් නාන්න ගිහලා ඇඳුම හැංගුවා. එහෙනම් කල්පනා කරලා බලන්න ඔයගේ විහිළුවට හරි හොරකම් කළා. මොනතරම් එහෙම ඉන්නවද හොරකම් කරන අය? එයාගේ කායික ක්‍රියා අපවිත්‍රයි. පොඩි කාලේ ඉඳන් චුට්ට චුට්ට හරි හොරකම් කළා නම් වැඩි වයසටපත් වෙලා මරණාසන්න වෙනකොට අර කිදිරිපත් වෙනවා අපිව සතර අපාය අරන් යන්න.
ඒ කර්මය පස්සෙන් එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ හිත දුක්ෂ කරගෙන මේ කරන කායික මානසික වාචික කියා හරියට අර ගුණාගේ පිටිපස්සෙන් එන කරත්තේ වගේ පිටිපස්සෙන් එනවා. ඊළඟ උපත කරා යනකොට අන්න අපිට ඒක පළ දෙන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව සමහරු ඉන්නවා කයින් කරනවා වැරදි කාම සේවනේ. වැරදි කාම සේවනේ හැසිරිච්ච ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතර අපායට අරන් යන්න අපිම පාර කපා ගන්නවා. එතකොට එයාගේ ඒ වැරදි කාම සේවනේ හැසිරෙන හැම අවස්ථාවකම එයා කරගන්නේ සතර අපායට තමම පාර කපා ගන්නවා. කායික ක්‍රියා අපවිත්‍රයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා සත්තු මැරෙන මරණ අය මරණින් මත්තේ සතර අපායේ ඒ වටයක් ගිහිල්ලා ආයේ කවදාරි මනුස්ස ලෝකෙට ආවොත් මොකද්ද වෙන්නේ? ආවිස අඩුයි. සමහර විට මව කුසේදීම දෙමව්පියන්ට එපා වෙනවා, නැති කරලා දානවා. සමහරට ඉපදුනාට පස්සේ විසි කරනවා. සමහරට ඉපදිලා දවස් දෙක තුනෙන් මැරෙනවා. සමහරට තරුණ වයසේදී මැරෙනවා. එහෙම වෙන්නේ ඇයි? උපරිම ආවිස ඉන්න පින නැහැ. හේතුව තමයි පෙර ජීවිතවල සත්තුන්ගේ ජීවිත හානි කරලා. තව සමහරව ඉන්නවා පෙර ජීවිතවල හොරකම් කරලා ඔන්න සතර අපායි රවුමක් ගහලා මනුස්ස ලෝකෙට ආවොත් එදා වේල කණ්ඩ නැති හිඟන මිනිසෙක් බවට පත් වෙනවා. බලන්න මේ කර්මය පිටිපස්සෙන් එන විදිය. ඊළඟට වැරදි කාම සේවනේ හැසිරුණා නම් සතර අපායි ගිහිල්ලා ආයේ මනුස්ස ලෝකෙ ඉපදුනොත් පෞල් ජීවිතේ අන්තිම අසාර්ථකයි. විවාහ වෙනවා මාසෙයි දෙකයි රණ්ඩු වෙනවා. ලෝකෙට පේන්න ඉන්නවා හැබැයි ඇතුලේ ගිනි ගොඩක් උඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පෙර ජීවිතවල වැරදි කාම සේවනේ. බලන්න මේ තමන් කරපු ක්‍රියාවේ ඵලය අර හිත අභ්‍යන්තරේ තැම්පත් කරගත් උදී ආයෙත් තමන් පස්සෙන් එනවා. ඕක තමයි අපවිත්‍ර කාය කර්මයෙන් යුක්තයි කියන්නේ. එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මේ මොහොත වෙනකොට අපේ කය පිරිසිදුද? දැන් සාමාන්‍යයෙන් අපි හිතනවා කය පිරිසිදුයි නෑවහම කියලා. මේකේ තරහ පිරිසිදුකමක් පමණයි. හැබැයි සැබෑ පිරිසිදුකම තමයි සත්තු මරණ කෙනා ඒ නිදහස් වීම, හොරකම් කරන කෙනා ඒ අත්හැරීම, අනාචාරයේ හැසිරෙන කෙනා ඒ අත්හැරීම. ඒකට කියනවා පිරිසිදු කාය කර්මයෙන් යුක්තයි කියලා. එතකොට අර විදිහට අපවිත්‍ර කාය කර්මයෙන් යුක්ත නම් අර මලමිනියට යා සමානයි. මලමිනියත් අපවිත්‍රයි. එතකොට මේ මිනිසයා පණ පිටින් හිටියට සැබෑවටම අපවිත්‍රයි. හැබැයි ලෝකෙට පේන්නේ නැහැ. ඒක අපවිත්‍ර වෙන්නේ කොහොමද? කොයි වෙලාවක හරි ඒක යාට අරන් යන්න සිද්ධ වෙනවා. මෙරිච්චි ගමන් සතර පායි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ඔන්න වචී කර්ම. අපිරිසිදු වචී කර්ම තියෙන කෙනෙක් ඉන්නවා. වචී කර්ම කියලා කියන්නේ මේ අපි කතා කරන දේවල්. සාමාන්‍යයෙන් අපි දිනදා ජීවිතය ගත කරනකොට නොයෙක් වචන කතා කරනවා. මේ වචන කතා කරන හැම වෙලාවකම අපිට නොදැනෙන්න අපේ චිත්ත අභ්‍යන්තරයේ යමක් තැම්පත් වෙනවා. වචී කර්ම කිව්වේ ඒක. අපි ඒ කරන ක්‍රියාව අනුව එහි ඵලයක් අපේ සිත අභ්‍යන්තරයේ තැම්පත් වෙනවා. ඔන්න කෙනෙක් බොරු කියනවා. දැන් බලන්න මේ යුගයේ කියන බොරු අපි ගත්තොත් දැන් සෑහෙන මිනිස්සු ඒක ගානක්වත් නැහැ බොරුවක් කියලා. සාමාන්‍යයෙන් ඒක සුළු දෙයක් බවට දැන් පත් වෙලා. සාමාන්‍යයෙන් සමහර ස්ථාන තියෙනවා බොරු කියනවනම් තෑගි දෙනවා. කියන හොඳම බොරුව කිව්වොත් තෑගි දෙනවා. ඉතින් සමහර බොරු කියන හෝ ගාලා තෑගි ගන්න. සමහර ඒවා ටෙලිෆෝන් කරලා කියන හොඳම බොරුව කියන්නේ. ඒක ඔන්න දැන් කියනවා ටෙලිෆෝන් කරලා. ඉතින් සමහරුන්ට තෑගි හම්බ වෙනවා. හැබැයි තෑග හම්බ වෙයි. එයා කටින් වචනේ එළියට පිට කරනකොටම එයා දන්නේ අභ්‍යන්තරේ අරන් යන්න දෙයක් සකස් වෙලා. දැන් මේක හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. යම් කෙනෙක් බොරු කියනවා අපි හිතමු ඔන්න කතා කරන්න පුළුවන් වෙච්ච දවස් ඉඳන් කවුරු හරි ළමෙක් බොරු දවසට බොරු දෙක තුනක් ඔහේ කී කියා ඉන්නවා. ඔන්න ඒකෙන අවුරුදු 60-70 ජීවත් වෙනවා. දවසට බොරු දෙක තුන ගානේ පොඩ පොඩ රැස් කරගෙන විශාල ප්‍රමාණයක් මරණාසන්න වෙනකොට සතර අපාය අරන් යන්න කර්ම ලැහැත්ති. සමහර ඊළඟ ජීවිතේ උපදිනවා කතා කරන්න බැරි සත්තු වෙලා උපදිනවා. ඔය ඉන්නේ පිඹුරු පොළොංගු එහෙම සත්තරපේ වෙලා ඉපදින්නේ. කතා කරන්න බෑ. ඇයි? පෙර ජීවයාට පුළුවන් කාලය කරේ කතාවෙන් බොරු කියපු එක. සමහර විට එයා ඔන්න ආයේ කැරකිලා මනුස්ස ලෝකෙට ආවොත් එයා කියන කිසි දෙයක් කවුරුත් පිළිගන්නේ නැහැ. එයාගේ භාර්යාව වේවා, දරුවෝ වේවා, සේවකයෝ වේවා. එයා කියන කිසි දෙයක් පිළිගන්නේ නැහැ. ඇයි එහෙම වුනේ? පෙර ජීවිතේ තමන්ම කරපු දේ අරගෙන ආවා.
තව සමහරු ඉන්නවා පින්වතුනි කේලම් කියනවා. දැන් මේ අපි මේ කියන්නේ වචනයෙන් සිදුවෙන අපවිත්‍ර කර්ම. වචී කර්ම. අපවිත්‍ර වචී කර්ම. පළවෙනි එක බොරු කීම. දෙක කේලම් කීම. කේලම් කියනවා කියන්නේ දැන් මෙතනින් අහගෙන ගිහලා තව තැනකට ගිහලා ඔන්න බිඳවන්න කියනවා. ඔන්න අරයා මෙහෙම කිව්වා. ඔන්න අරයා ඔයාලට මෙහෙම කිව්වා. ඔන්න දැන් මොකද වෙන්නේ? දෙන්න රණ්ඩු වෙනවා. කේලම. එතකොට කේලම් කියන අයට සිද්ධ වෙන්නේ කුමක්ද? සතර අපාය උපදින්න. කේලම කියන හැම වෙලාවකම යාම තමන් විසින්ම පාර හදා ගන්නවා සතර අපායට. අනිත් එක තමයි හිස් වචන. හිස් වචන කතා කිරීමිනුත් කිසි පළක් නැහැ. හිස් වචන කතා කරන හැම වෙලාවකම මේ කෙනාගේ ජීවිතයට අකුසල් රැස් වෙනවා. ඊළඟ එක තමයි පරුස වචන. පරුස වචන කියලා කියන්නේ දැන් අනුන්ගේ හිත රිදෙන වචන. මේ හිත රිදෙන වචන කතා කිරීමේදී තමන්ගේ ජීවිතයට තමන් නොදැනුවත්වම අකුසල් රැස් වෙනවා. ඊළඟ ජීවිතයේ මිනිසෙක් බවට පත් වුණොත් තමන්ට අහන්න ලැබෙන්නේ පරුස වචනෙන් තමයි අමතන්නේ. තමන් වපුරපු දේ අස්වැන්න විදිහට තමන්ට ලැබෙනවා. එතකොට ඒ අපිරිසිදු වචී කර්ම තියෙන කෙනා මරණින් මත්තේ අර සතර අපායේ උපතක් කරා යනවා. දැන් අපි කල්පනා කරලා බලන්න දැන් දෙකක් කියවනේ. පළවෙනි එක තමයි අපිරිසිදු කාය කර්ම. අපි අපේ ජීවිතේ පත්‍යවේක්ෂා කරලා බලනොත් අපේ මේවා තිබුණාද? තිබුණා නම් මොකද කරන්න තියෙන්නේ? බය වෙන එකද? නෑ. තිබුණා නම් කරන්න ඕන මේ මොහොතේ ඉඳන් අපි පිරිසිදු වෙන එක. ඒකට තමයි අර පන්සිල් සමාදන් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ඉඳන් පන්සිල් සමාදන් වුණා. කුමක් සඳහාද මේක කළේ කියන අවබෝධය බොහෝ අයට තිබුණේ නැහැ. සමහරට චාරිත්‍රයක් ඉටු කිරීම වශයෙන් කරනවා. අපි දැන් ඉස්කෝලේ යන කාලේ උදේම යනවා. ගියාට පස්සේ ඔන්න කවුරු හරි ළමෙක්ම පන්සිල් දෙනවා කියවනවා. අපිත් කියනවා. හැබැයි මේක ආරස්සා කරන්න ඕන. මේ පන්සිල් පද කඩාගත්තොත් ජීවිතේට අකුසල් රැස් වෙනවා කියලා ඒක අපි අහන්න ලැබුණේ නැහැ. දැන් අපි කල්පනා කරලා බලමු අපේ කාය කර්ම පිරිසිදුද අපිරිසිදුද? ඒක දන්නේ තම තමන්. තම තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න අපි මෙතෙක් කල් ජීවත් වෙච්ච විදිය. කාය කර්ම පිරිසිදුද අපිරිසිදුද? අපිරිසිදු නම් මොකද කරන්න ඕන? පිරිසිදු කරගන්න එක. ඊළඟට කල්පනා කරලා බලන්න මෙතෙක් කල් අපි කතා කරපු දේවල් වචී කර්ම පිරිසිදුද අපිරිසිදුද? අපිරිසිදු නම් මොකද කරන්න තියෙන්නේ? පිරිසිදු කරගන්න එක. ඒ කියන්නේ අද ඉඳන් බොරු කියන්නේ නැතුව හිස් වචන පරුස වචන කේලාම් නොකිය සිටීම. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා පින්වතුනි තව එකක් තියෙනවා අපවිත මනෝ කර්මය කියලා දෙයක් තියෙනවා. මනෝ කර්ම කියලා කියන්නේ මේ අපි හිත හිතා ඉන්න දේවල්. මොන දේවල්ද? හිත හිතා ඉන්න දේවල්. දැන් බලමු බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ මිනිස්සු මේ අපවිත්‍ර විදිහට හිත හිතා ඉන්න තුන් ආකාරයකට. පළවෙනි එක තමයි අනුන්ගේ දේවල් ගැන ආසාවෙන් සිත සිතා සිටීම. ඔන්න දැන් අපි හිතමු අපි ගමනක් යනකොට කවුරු හරි ලස්සන වාහනයක යනවා. අපි දන්නේම නැතුව අපේ හිත ඇදිලා යනවා ඒකට. අනේ මේක මට තියෙනවා නම්. අර අනුන්ගේ දේට ආසාවක් ඇති වුණා. ඔන්න ඒ ගැන හිත හිතා ඉන්නවා. ඊට පස්සේ ඔන්න අපි දකින්න ලස්සන ගියක් ආගේ හරි. දැක්ක ගමන් අපිට සමහරට හිතෙන්න පුළුවන් අනේ මේක අපිට නෑනේ. මම කවද්ද මෙහෙම එකක් අදාගන්නේ? ඔන්න ඒක ගැන ඔන්න සිහි කර කර ඉන්නවා. අනුන්ගේ දේවල් ගැන අපි හිතුව කාගේ හරි ළමෙක් ඔන්න ඉගෙන ගන්න හොඳට. අපි කල්පනා කරනවා මේ අපේ උන්ට විතරයි බැරි. අනුන් හොඳට ඉගෙන ගන්න ඔන්න කල්පනා කර කර ඉන්න අනුන්ගේ දේවල් ගැන. මේ අනුන්ගේ දේවල් ගැන ආසාවෙන් හිතන හැම වෙලාවකම තමන් දන්නේ නැහැ සතර අපායට පාර හදා ගන්නවා තමන්ම. මේවා හිත හිතා ඉඳලා මෙරිලා ගිය ගමන් අර මහගෙදර තමයි උරුම වෙන්නේ. එතකොට අපි ආපස්සට හැරිලා බලන්න අපේ ජීවිතේ වැඩිපුරම අපි හිතුවේ අනුන්ගේ දේවල් ගැන නෙමෙයිද? අනුන්ගේ දේවල් ගැන. එතකොට පුළුවන් නම් නෙමෙයි උත්සාහ කරන්න ඕන. කොහොම හරි අපි ඒවා නොහිතා සිටීමට. ඊළඟ එක තමයි මනසින් සිදුවෙන තරහව. ඉතා භයානක දෙයක්. දැන් බලන්න මේ පින්වත් පිරිස දැන් ගෙවල් වල ජීවත් වෙනකොට උදේ පාන්දර නැගිට්ට වෙලාවේ ඉඳන් සවස නින්දට යනකල් මොනතරම් සරහ සිතුවිලි අපේ හිතට ඇති වෙනවද? ඔන්න උදේ නැගිට්ටහම මොකක් හරි පොඩි දෙයකට තරහ යනවා. ඒක එතනින් ඉවරයි. හැබැයි තරහ ගිය වෙලාවේ අපේ ජීවිතයේ අභ්‍යන්තරයට යමක් රැස් වුණා. ඒක අපි දැක්කේ නැහැ.
ඔන්න ආයේ තව ටිකකින් බස් එක යනකොට රස්සාවට හරි කොහේ හරි ඔන්න ඒකෙදි ගැටුමක් ඇති වෙලා ඔන්න තරහා යනවා. දැන් මොකද උනේ? ඉවලෙත් අකුසලී රැස් වුණා. ඒක ටිකකින් ඉවරයි. ආයේ සමහරට වැඩපොළට ගියාට පස්සේ එතෙන්දි නැත්තම් සමාජයේ මොකකට හරි ගියාට පස්සේ කඩේට ගියාට පස්සේ එතෙන්දි මොකක් හරි දෙයකට පොඩි තරහක් ඇති වෙනවා. එතෙන්දිත් අකුසලී රැස් වුණා. ඒක ටිකකින් ඉවරයි. හැබැයි රැස් වෙච්ච දේ තියෙනවා. ගෙදර ආවට පස්සේ ඔන්න ළමයි එක්ක ඔන්න ළමයි සමහරට අපවිත්‍ර කරගෙන ගේ විදුල ඔන්න බනිනවා. ඔන්න තරහසිත. එතෙන්ද අකුසලී රැස් වෙනවා. ඊට පස්සේ කෑම කණ්ඩ ගිහිල්ලා මොන තරම් මිනිස්සු තරහ ඔය බත් පිඟම් පොළවේ ගහන්නේ මොන තරම් තියෙනවද? තරහසිත. ඒ හැම වෙලාවකම අකුසලී රැස් වෙනවා. මෙහෙම වෙලා අපි හිතමු ඔන්න දැන් පොඩ 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 දැන් තරහ යනවා දවසට. නැගිට වෙලා ඉඳන් නිදා ගන්න මොහොත දක්වා. අපි හිතමු 10 පාරක් තරහ ගියා කියලා. දැන් හෙටත් ඒකම වෙනවා. මේක අහලා ධර්මයක් පුරුදු කළ නැත්නම් ඔන්න හෙටත් ඒක වෙනවා. අනිද්දත් වෙනවා. අවුරුදු 60-70ක් යනකොට තරහෙන් පිරිච්ච ජීවිතයක්. ගොයි ගොඩාක් වයසක ගිය අම්මලා ළඟට අපි අර කියන්නේ හොස ළඟින් මැස්ස යන්න බෑ කියලා. හොඳටම තරහ යනවා. ඇයි? යමක් පුරුදු කළා නැහැ. අන්තිමට ඒ තරහ සිතින් මැරිච්ච ගමන් මොකද වෙන්නේ? කෙලින්ම පෙරේතුල අමනුෂ්‍ය වේලා උපදින්නේ. යක්කු යක්ෂණි වේලා උපදින්නේ. සමහර විට පලි ගැනීම පිණිස එනවා. සමහරු තරහ සිතින් මැරිලා නයි වෙලා එනවා. ඇවිල්ලා පලි ගන්න අවස්ථාවල් තියෙනවා. යක්කු යක්ෂණි වේලා ඇවිල්ලා පලි ගන්න අවස්ථාවල් තියෙනවා. මේ තරහ සිතින් මැරෙන අවස්ථාවල්. ඉතා භයානකයි මේ තරහ සිත. අපි දන්නේ අපිට කොයි වෙලේ මොන අවස්ථාවේ මොකක් වෙලා මැරෙන්න වෙයිද කියලා. කවුරු හරි ගැන ඒ වෙලාවේ තරහසිතකින් ඉඳලා ඒ වෙලාවේ මැරුණොත් ඒ උපතරන් යන්නේ සතර පායට. හොඳට තේරුම් ගන්න මේ තරහසිත කියන එක ඉතා භයානක දෙයක්. දැන් අර බලන්න එක අවස්ථාවක මේ හිටියා මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්. පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දේවුර පොරවල ලස්සනට. දැන් ඕක දැක්කා ඒ පළාතේ හිටපු සිටුවරයා. සිටුවරයා පාරේ යනකොට මොකද කරන්නේ? සාමාන්‍ය දුප්පත් මිනිස්සු දැන් මෙයා පෝසත්. දුප්පත් මිනිස්සු අර කරේ දාගෙන ඉන්න ලේන්සු අතට අරගෙන දෙකට නැමිලා පාරේ අයින් වෙනවා, ඉඩ දෙනවා. දැන් මෙයා ඉස්සරහට යනවා. යනකොට හිතුවා දැන් මේ එන ඒ හාමුදුරුවොත් ඉඩ දෙයි, ගරු කරයි. අනේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ ගානක් නැතුව තමන්ගේ පාඩුවේ පිණ්ඩපාතේ ගියා. දැන් මෙයාට එකපාරට තරහක් ආවා. තරහක් ආපු ගමන් මෙයා කිව්වා, කවුද කුෂ්ඨ හැදිච්ච හිඟන්න? කොට හැදිලා කිව්වේ අර සිවුර පෙරවගෙන හිටපු හින්දා. හිඟන්න කිව්වේ අර පාත්‍රය අරන් පිණ්ඩපාත යන හින්දා. එච්චරයි කිව්වේ එයා කියලා ගියා. තරහ සිතකින් වචන දෙකක් කතා කළා. කවුද මේ හිඟන්න? කොට හිඟන්න. දැන් එයා ඒ ජීවිතේ වචන කෝටි ගාණක් කතා කරන්න ඇති. හැබැයි මරණාසන්න වෙනකොට ඉදිරිපත් වුණේ අර අභ්‍යන්තරයේ තැම්පත් වෙච්චි දේ. ඒ සීලවන්ත උත්තමයන් වහන්සේ ගැන හිතා පහදවා ගැනීම. ඉදිරියට ආවා, මැරිච්ච ගමන් නිරේ ගියා. ගිනිදැල් මැද දැඩි දුක් විඳා. මනුස්ස ලෝකෙ ඉපදින හැම ආත්මික කුෂ්ඨ හැදිච්ච හිඟන්නේක්. ওই පාරවල අපි ඕන තරම් එහෙමයි දැකලා තියෙනවා. ඒ කවුද එක ගිනක් දුන්නේ? තමන්ම වපුරගත්තු දේ. ඉතින් අර ඒ අර කුෂ්ඨ හැදිච්ච මිනිසයා එයාගේ වාසනාවට අපේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන කාලෙකත් මේ කුෂ්ඨ හැදිති හිඟන්නේ කියලා හිටියා. දවසක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා, මිනිස්සු වට වෙලා අහගෙන ඉන්නවා. මෙයා හිතුවා මොනවා හරි කෑම දෙන තැනක් වෙන්න ඇති කියලා ගිහිල්ලා පොඩ්ඩක් ගෙවිකම් කරලා බැලුවා. බලනකොට කෑම දෙන තැනක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ බණ කියන. මෙයා හිතුවා දැන් ඉතින් ආපු එකේ බණ අහන්න ඕනේ කියලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයාට යම් පිනක් තිබුණා මේ ධර්මයේ තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය එයා ඉලක්ක කරගෙන දේශනා කළා, අවබෝධ කළා. එදා තමයි යාගේ කර්ම විපාකෙ ඉවරුනේ. ඊට පස්සේ ආ ටික දුරක් යනකොට හරකෙක් කනලා මැරිලා තව තිසා දිවිලෝක ඉපදුනා. සෝතාපන්න වෙච්ච කෙනෙක් විදිහට. ඒ වෙනකල් අර එයා කියපු වචන ටික පස්සෙන් ආවා. දැන් බලන්න මේ ජීවිතවල මොන තරම් මිනිස්සු තරහ සිතින් දුෂ්ට සිතින් අකුසල් කරගන්නවාද. එතකොට තරහ සිත කියන දේ හොඳට තේරුම් ගන්න ඉතා භයානකයි. තරහ සිත නැති කර ගැනීමට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුමක් කරන්න කියලාද? මෛත්‍රිය පුරුදු කරන්න. මෛත්‍රිය පුරුදු නොකරන තාක්කල් තරහ යනකොට අපිට තේරෙන්නේ නැහැ මේක නරක දෙයක් කියලා. චුට්ට චුට්ට හරි මෛත්‍රී භාවනාව පුරුදු වුණොත් තරහ යනකොට අපිට තේරෙනවා මේ දැන් මට අකුසලයක් ඇති වුණේ, මේ වෙලාවේ මම මැරුණොත් මහ විනාශයක් වෙන්නේ කියලා.
ඉවලේ ඒ සිත බැහැර කරන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අර මං කිව්වා වගේ පොඩ පොඩ පොඩි පොඩි දේට තරහ ගන්නවා. වයසට යන්න යන්න ඒක පාලනයක් නැහැ. පුළුවන් කාලේ පාලනය කරේ නැහැ. සමහරට සිල් ගන්නවා. හතර පොයෙටම සිල් ගන්න පුළුවන්. හැබැයි මේ තරහ සිත නරක දෙයක්. මේක මම දුරු කරගත යුතුයි කියලා අවබෝධයක් නැහැ. ඊට පස්සේ වයසට යනකොට හොඳටම කේන්ති යනවා. තරහ යනවා. තරහ සිතින් මැරිලා ගිහිල්ලා අර සතර අපාය අමනුස්ස වෙලා උපදිනව නැත්නම් පෙරේත වෙලා උපදිනව මහා දුකක් විඳිනවා. ඒක තමයි දෙවනි අපවිත්‍ර මනෝ කර්මය. තරහ සිත. ඊළඟ එක තව මනෝ කර්මයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිතේ ඇති වෙනවා අකුසලයක් මිත්‍යා දෘෂ්ටිය කියලා. දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. සමහර අය ඉන්නවා මේ පින්පව් පිළිගන්නේ නැහැ. සමහරු කියන මොන පින්ද මොන පව්ද ඔබ කොහෙද තියෙන්නේ කියලා ඔන්න ඒකට ගරහනවා. එහෙම පින්පව් පිළිගන්නේ නැත්නම් යමෙක් ඒක යාගේ මිත්‍යා දෘෂ්ටිය. පින්පව් පිළිගන්නේ නැති කෙනා මේ මිත්‍යා දෘෂ්ටියෙන් මැරිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිත්‍යා දෘෂ්ටික කෙනාට උපත් දෙකක් හිමි. පළවෙනි උපත තමයි යා එක්ක තිරිසන් ලෝකේ එහෙම නැත්නම් නිරේ. තිරිසන් ලෝකේ නිරේ යන්නේ මොන අයද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිත්‍යා දෘෂ්ටියෙන් යුත් නම් ඒ අයගේ උපත ඒක. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ එකක් තමයි පින්පව් පිළිගන්නේ නැහැ. ගරහනවා. පින් කියලා දෙයක් කොහෙද තියෙන්නේ? කවුද දන්නේ? කවුද දැක්කේ කියලා බනිනවා. ඊට පස්සේ යා සමහරු කියන අපි පින් කරන්නේ නැහැ, අපි පව් කරන්නේ නැහැ, අපි කාටවත් කරදරයක් නැතුව ඉන්නවා. දැන් කාටවත් කරදරයක් නැතුව ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ. යා පින්පව් පිළිගන්නේ නැති එක. ඒ මිත්‍යා දෘෂ්ටික හේතුවෙන් ඒ කෙනා මරණින් මත්තේ සතර පාය උපදිනවා. දැන් කෙනෙක් කියනවා නම් පිනින් වැඩකුත් නැහැ, පවින් වැඩකුත් නැහැ කියලා. දැන් එයාට මනුෂ්‍ය ජීවිතය ලැබුණේ කුමක් නිසාද? පිනක් නිසා. දැන් ගොඩාක් ඉපදෙන්න තැන් තියද්දි තමයි මේ අපිට මනුෂ්‍ය ජීවිතය ලැබුණේ. දැන් අපි අහලා තියෙනවානේ පොඩි කාලේ ඉඳන් මනුෂ්‍ය ජීවිතය කොච්චර දුර්ලභද කියලා. රූපමාව කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්නටත් වඩා. දැන් අපිට ඒක දැන් කල්පනා කරලා බලන්න වියසිදුරක් මුහුදට ගහගෙන යන්න ඕන. මුහුදට ගහගෙන ගිහිල්ලා දැන් උතුරෙන් හොල ගහන හැමනකොට ඒක දකුණට යනවා. දකුණෙන් හොලම හංගමනකොට අනිත් පැත්තට යනවා. ඔහොම ඔහොම පාවි පාවි තියෙනවා. දැන් මුහුද යට ඉන්නවා කැස්බෑවගේ එක හැයි වෙන්නේ. මෙයා උඩට එන්නේ අවුරුදු 100කට සැරයක්. උඩට අවුරුදු 100කට සැරයක් එනකොට හරියටම අර තනිය හැ අර විය සිදුරෙන් අහසට දකින්න ඕන. ඉතාම දුර්ලභයි. ඉතින් අන්න ඒ අපි අහලා තියෙනනේ කතාව. ඒ වගේ දුර්ලභව තමයි අපිට මේ මනුස්ස ජීවිතේ ලැබුණේ. එතකොට ඒක එයා දන්නේ නැහැ. එයා දන්නේ නැතුව ලැබිච්ච මනුස්ස ජීවිතේ කාලා බීලා ඇඳලා රටේ ලෝකේ තියෙන දේවල් වලට වසඟ වෙලා උහේ මැරිලා යනවා. අන්න අර ගෙන ආපු පින ඉවර වෙනවා. පින ඉවරෙච්ච ගමන් පින් නැති ලෝකවල සතර අපාය උපදිනවා. ඇයි මේ ජීවිතේ පින පව විශ්වාස කරේ නැහැ. සමහරට පවුත් කරා. ඇයි ආ පව පිළිගන්නේ නැහනේ? ඒක තමයි මිත්‍යා දෘෂ්ටි. තව සමහරු ඉන්නවා දිව්‍ය ලෝක අපාය පිළිගන්නේ නැහැ. දැන් සමහරු කියන මේ විද්‍යාව තාක්ෂණය දියුණුයි මෙච්චර මේ ආකාශය ජෙට් යනවා ප්ලේන් යනවා කවුද දිවි ලෝකේ දැක්කේ කවුද ගියේ කියලා තර්ක කරනවා. දැන් සාමාන්‍යයෙන් මනස දියුණු කරලා දකින්න දෙයක් සාමාන්‍ය භෞතික උපකරණයකින් බලන්න බෑ. එතකොට එයා තර්ක කරනවා කවුද දිවි ලෝකේ දැක්කේ. ඊට පස්සේ අහනවා දැන් කොහෙද මේ අපාය තියෙන්නේ? කොහොමද දැන් මිනිසුන් ප්‍රශ්න ඇති වෙනවා. සමහරට දැන් මේ නවීන මේ ක්‍රමත් එක්ක සමහරට පාසල්වල උගන්වන විෂය ධාරාවන්නේක දැන් අපි ඉගෙන ගන්නේ පිටරට අධ්‍යාපනයේ. ඉතින් ඒකේ සඳහන් වෙන්නේ මේ දිවිලු කපාය ගැන. ඒවේ පරිසන කළ කොහොමවත් හොයන්න බෑ. ඒක ඒ දිවිලු කපාය ගැන නුවණින් අවබෝධ කරලා මේවැ විස්තර ටික අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. මේක පිළිගන්නේ නැති අය තර්ක කරනවා කවුද දිවිලු කපාය දැක්කේ. අන්තිමට තර්ක කර කර ඉඳලා මනුස්සය මැරිලා යනවා. අර කිව්ව තැන්ටම යනවා. ගියාට පස්සේ ඉතින් පේනවා. එතකොට කරගන්න බෑ. පෙරේතයෙක් වුණාට පස්සේ යාට ආය කරගන්න දෙයක් නැහැ. ඒ කර්මෙ ගෙවන්නම ඕන. දැන් එහෙම දිවිලෝක අපාය පිළිගන්නේ නැතුව මැරිලා ගිහිල්ලා සතර අපායෙ ගිහිල්ලා ඔන්න දුක් විඳිනවා. අපි අතර හිටපු අපේ මාය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම මීට අවුරුදු 2000 ගානකට කලින් මේ පොළොව අභ්‍යන්තරයේ තියෙන මේ නිරේ ලෝක ගැන දේශනා කළා. මේක පිළිගන්න කෙනා තමයි මේ නිදහසෙන් උත්සාහ කරන්නේ. ඔන්න ඒක නා පිනපව පිළිගන්නවා නම් එයා දන්නවා පින්කොලොත් කොහෙද යන්නේ? දිවි ලෝකෙ උපදිනවා. පව්කොලොත් ඔන්න සතර අපායේ යනවා. දීකෙනා දිවි ලෝක අපායේ ඊළඟට විශ්වාස කරන්න ගන්නවා.
තමන්ගේ ජීවිතය යන්න එකයි සාර්ථක කරගන්නවා කියලා කියන්නේ. ඊළඟට තව සමහරු ඉන්නවා සමහර විට මේ දන් දීමේ විපාක නැත. දන් දීලා වැඩක් නැත. පුද පූජා පැවැත්වීමේ විපාක නැත. ඒවත් මම මේ කියන්නේ මිත්‍යා දෘෂ්ටි ටික. මේ හිතේ ඇති වෙන දේවල්. දානි දීලා වැඩක් නැහැ. සමහර ස්වාමීන් වහන්සේලාට දම් පැන්නේ දීලා වැඩක් නැහැ ඔයාලට. එහෙම කියන අය ඉන්නවා. ඔන්න තමන්ගේ පින කරගන්න තිබිච්ච අවස්ථාවට ගැරහැව්වා. ඒ කියන්නේ එයා පිළිගන්නේ මේ යහපත් දේවල් කිරීමේ විපාක තියෙනවා කියලා. ඇයි දන් දෙන හැම වෙලාවකම අපේ සිත අභ්‍යන්තරයේ තැම්පත් වෙන්නේ කුසල කර්මයක්. පිරිසිදු දෙයක්. අපවිත්‍ර දෙයක් නෙමෙයි. මේක මෙයා දන්නේ. තව සමහර වෙනවා දෙමව්පිය පිළිගන්නේ නැහැ. අම්මා කියලා විශේෂ කෙනෙක්, තාත්තා කියලා විශේෂ කෙනෙක් නැත. එහෙම පිළිගන්න අයත් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිය. තව සමහරු ඉන්නවා ඕපපාතික සත්‍යෝ නැත. කියන්නේ ඕපපාතික සත්‍යෝ පිළිගන්නේ. ඕපපාතිකව තමයි පින්වතුනි දිවි ලෝකෙ උපදින්නේ. ඕපපාතිකව තමයි බ්‍රහ්මිය උපදින්නේ. ඕපපාතිකව තමයි මැරිච්ච ගමන් කියලා පෙරේතය වෙන්නේ. නිරේ අසුර ලෝකවල උපදින්නේ ඕපපාතිකව. මේක පිළිගන්න හැම උපත් දන්නේත් නැහැ. මේක පිළිගන්නේ නැති වුණාම මොකද වෙන්නේ? ඒකත් එයාගේ මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේම කාලෙන් කාලයට බුදුවරු පහළ වෙලා මේ ලෝකේ මේ සැබෑ සත්‍ය දේශනා කරනවා කියලා පිළිගන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ කිව්ව මිත්‍යා දෘෂ්ටියේ යම් කෙනෙකුගේ හිත තුල තියෙනවා නම් ඒ කෙනා ඒ වගේ කල්පනාවන් හිත හිතා ඉන්නවා නම් මරණින් මත්තේ ඒ කෙනා ගිහිල්ලා උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතර අපායය. එතකොට මම දැන් මේ කියලා දුන්නේ පුද්ගලයෙක්ගේ අපවිත්‍ර කාය කර්ම, අපවිත්‍ර වචී කර්ම, අපවිත්‍ර මනෝ කර්ම. මෙන්න මේ තුන කෙනෙකුගේ තියෙනවා නම් ඒ කෙනා අමුසොහොනේ දාපු අපවිත්‍ර මිනිය වගේ. එතකොට දැන් කල්පනා කරලා බලන්න පින්වතුනි මේ ලෝකයේ වැඩිපුර ඉන්නේ පවිත්‍ර අයද අපවිත්‍ර අයද? අපවිත්‍ර අය. දැන් අපි දන්නවා මේ ලෝකේ ඉන්නවා මිනිස්සු කෝටි 800කට ටිකක් වැඩියෙන් ඉන්නවා. ඕකෙන් කීයෙන් කී දෙනාටද මේක අහන්න ලැබෙන්නේ? ලංකාවේ බෞද්ධයයි කියාගන්න බොහෝ අය මේක පිළිගන්නේ නැහැ. බොහෝ අයට මේක තේරෙන්නේ නැහැ. එතකොට ඒ අපවිත්‍රාය, අපවිත්ත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් යුක්ත වෙලා ඉඳලා කොහෙද උපදින්නේ? අපවිත්‍ර ලෝකවල. අපවිත්‍ර ලෝක තමයි සතර අපාය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මල මිනිය වගේම අපවිත්‍රයි මෙන්න මේ කිව්ව පුද්ගලයා. ඉතින් අපි තේරුම් ගන්න ඕන අපිත් මලමිනි නොවී ඉන්න. මලමිනි නොවී ඉන්න නම් අපේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පිරිසිදු වෙන්න ඕන. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ දැන් මලමිනි අපවිත්‍රයි. ඊළඟ එක මොකද්ද? දුගඳයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මිනිස්සයත් එහෙමයි. ඔන්න අපවිත්‍ර කාය කර්ම කරනවා. අපවිත්‍ර මනෝ කර්ම කරනවා. අපවිත්‍ර මේ වචී කර්ම කරනවා. ඒ කියන්නේ අසත්තු මරනවා, හොරකම් කරනවා. බොරු කේලම් හිස් වචන කියනවා, මිත්‍යා දෘෂ්ටි හිත හිතා ඉන්නවා. එයා ගැන ලෝකයේ පැතිරෙන්නේ ලාමක අපකීර්තියක්. අපි හිතමු අපේ ගෙවල් ළඟ ඉන්නවා සත්තු මරණ කෙනෙක්, හොරකම් කරන කෙනෙක්. එයා ගැන කීර්ති නාමයක් පැතිරෙනවද? හොඳ නමක් නෑ. එයා ගැන කියන්නේ අපු ගෙවල් දොරවල් වහලා යන්න බයයි. මේ මිනිසයා ගෙදර දේව හොරකම් කරයිද දැන්? එතකොට එයා ගැන යන්නේ මොකද්ද? අපකීර්තියක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක තමයි කිව්වා දුගඳ. මලමිනිය දුගඳයි වගේ අර අපිරිසිදු දේවල් කරන කෙනා ගැන පැතිරෙන්නේ අපකීර්තියක්. එතකොට ඒක තමයි යාගේ දුගඳ. ඊළඟ එකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මලමිනිය දැක්කහම බිය සහිතයි. ඒ වගේම තමයි අර අපවිත්‍ර කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කර කර ඉන්න මිනිස්සයා දැක්කහම මිනිසුන්ට ඇති වෙන්නේ සතුටක්ද, දුකක්ද, බයක්ද? බයක්. ඒකයි මං කියදන අපි හිතමු අපි ගෙවල් ළඟ ඉන්නවා හොරකම් කරන මිනිහෙක්. එයා ගැන අපිට ඇති වෙන්නේ බියක් නේද? බියක් ඇති වෙනවා. අර මලමිනියට බිය වගේම තමයි අර මිනිස්සයා ගැන අපිට බියක් ඇති වෙනවා. කොයි වෙලේ මේ මිනිහා නපුරක් කරාවිද දන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර මලමිනියේ ඉන්නේ කවුද? අමනුෂ්‍යය තමයි ඒවට අරගෙන ඉන්නේ. ඒ වගේමයි මේ අපවිත්‍ර කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තියෙන මිනිස්සයා ළඟ ඉන්නේ අර වගේම අය. දැන් බලන්න සත්තු මරණ කෙනෙක් එක්ක එකතු වෙන්නේ කවුද? සත්තු මරණ කෙනෙක්මයි.
හොරකම් කරන කෙනෙක් එකතු වෙන්නේ හොරෙක්. එතකොට එයාට එකතු වෙන්නේ කවුද? රමනුස්සෙක් එකතු වුණා වගේ මිනිහට. එයාගේ ජාතියමයි තමයි එකතු වෙන්නේ. දැන් මිත්‍යා දෘෂ්ටික හිත හිතා ඉන්න කෙනෙක් ඉන්නවා. පින්පව් පිළිගන්නේ නැති. ඔන්න එයා කියනවා ඕක. ඒ වගේම කෙනෙක් හිතේ තු එකතුනවා ඇත්තනේ. නම් කොහෙත් තියෙන්නේ? කවුද දැකේ කියලා ඔන්න තර්ක කරලා පිළිගන්නේ නැහැ. අර මල මිනිහට අමනුස්සයව වගේ එයාට එකතු වෙන්නේ ඒ ජාතියමයි. බොරු කියන කෙනෙක් ඉන්නවා නම් ඔන්න එකතු වෙනවා ඒ වගේ කෙනෙක්. කේලම් කියන කෙනෙක් ඉන්නවා නම් ඔන්න එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මල මිනිහට අමනුස්සයව වගේ එයාටත් අර වගේම මිනිසු තමයි එකතු වෙන්නේ. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ අන්තිම කාරණාව දේශනා කළේ මේ මලමිනිය කියන්නේ නැත්නම් අනත්ත කියන්නේ සොහන කියන්නේ බොහෝ අයට වැළපීම් සහිත දෙයක්. එතකොට වැළපීම් සහිත දෙයක් තමයි අර කාය කර්ම වචී කර්ම නරක පුද්ගලයා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න දැන් මේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම නරක පුද්ගලයෙක් ගැන හොඳ අයට අහන්න ලැබෙනවා. අපි හිතමු ගෙදරක ඉන්නවා හොඳ අම්මා තාත්තා. එයාගේ දරුවෙක් නරක වැඩ කරනවා. එතකොට අම්මයි තාත්තයි සතුට වෙනවද? නෑ, වැළපීම් සහිත වෙනවා. නේ අපිට විච්චිදී, අපේ දරුවට විච්චිදී. අපි හිතමු අපේ ගමේ ඉන්නවා නරක මිනිස්සෙක්. ගමේ අය බයෙන් නිතර ඉන්නේ. සමහරට වැළපි වැළපි ඉන්න අනේ මේ මිනිස්සු අපිට මොන කරදරයක් කරයිද දන්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර මල මිනියට මලමිනියට බොහෝ වැළපීම් තිබුණා වගේ මේ අපවිත්‍ර කාය කර්ම වචී කර්ම මනෝ කර්ම තියෙන කෙනා ගැන අනිත් අය ගැන අනිත් අයට තියෙන්නේ වැළපීමක්. ඉතින් පින්වතුනි දැන් අපි මේ අද මේ වෙලාවේ මේ සාකච්ඡා කළේ සීවතික සූත්‍රය. සීවතය කියලා කියන්නේ මලමිනියක්. එහෙම නැත්නම් සොහන, අමු සොහන ගැන උපමා කොට වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නනේ මේ මලමිනියේ තියෙනවා කාරණා පහක්. අපවිත්‍රයි, දුගඳයි, බය සහිතයි නේද? අමනුෂ්‍යයන්ට ආවාසයක්. ඒ වගේම බොහෝ දිනාට වැළපීම් තියෙනවා. ඒ වගේම මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා එයාගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නරකයි. එතකොට මොකද වෙන්නේ? ඒක නරක වෙච්චි ගමන් එයත් අර කිව්ව මලමිනියට සමානයි. එහෙනම් මේ වෙලාවේ අපි කල්පනා කරන්න ඕන ජීවත් වෙන මිනිහෙක් වෙන්නද නැත්නම් ජීවත් වුණත් මල මිනිහෙක් වගේ වෙන්නද? ජීවත් වෙලා පරිපූර්ණ මිනිසෙක් බවට පත් වෙන්න. ඒකට පරිපූර්ණ මිනිසෙක් බවට පත් වෙනවා ඒ කෙනා මේ කාය කර්ම පිරිසිදු කරගත්තු. වචී කර්ම පිරිසිදු කරගත්තු. මනෝ කර්ම පිරිසිදු කරගත්තු. ඉතින් මේ කාරණා හොඳට සිහිය තබා ගන්න. මේ කාරණා හොඳට සිහිය තබාගෙන අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පිරිසිදු කරගෙන ඉපදෙමින් මැරෙමින් යන සංසාරේ සතර අපාය උරුම වෙච්ච සංසාරයෙන් නිදහස් වෙලා අපි සුගතිගාමී වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන මේ සංසාර දුකින් සදහටම නිදහස් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. සාදු සාදු.